ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්සල වෙත සබඳ හැමතෙ රෙහි නොවන කෘෂි කාර්මික විප්ලවයක් අවශ්‍යයි ජනපති අවධාරණය කරයි යම් පරිපෝත ප්‍රමාණයක් ආනයනයට කැබිනට් අනුමැතිය මහින්දානන්ද කියයි නව බලවේගයට ජවිපෙන් නැරියොම් දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් අවධානය ලබන තුන්වනදා තෙල් වරාය විදුලි වෘත්තීය සමිතිය කොළඹ වටකිරීමට සූදානම් වනවා ඒ කෙරවල පිටිය LNG බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබා දීමට එරෙහිවයි American New Posters Energy සමාගමට කෙලවර පිට 140 කොටස් ලබා දීම මොකද්ද කියන එක අපි කවුරුවත් මේකට දන්නේ නැහැ. එයා රටට හිතකර ගිය උසමාරණාම වාම රට හිතරව කියන කාරණේ මතු කරමින් දැවැන්ත විරෝධතාවයක් ගොනු කරන්න තීරණය කළා තිබෙනවා. අපි විදුලි බල මල්ලේ වැඩ වර්ජන තීන්දුවක් ගත්තා. හැබැයි තුන්වෙනිද වැඩ වර්ජනයක් නැහැ. අපි කොළඹට කැදවනවා නඩත්තු කටයුතු කරන සේවකයෝ. වැඩ වර්ජනයක් කියන කාරණේ සම්බන්ධයෙන් අපි වරක් දෙවරක් නෙමෙයි 10000 වාරයක් හිතනවා. ශ්‍රී ලංකා විදුලි බල මල්ලේ සියලුම සේවකයන්ට කියනවා ලංකා විදුලි බල මල්ලේ පාලන අධිකාරියේ ඉඳලා තුන් වෙනිදා මේ සටනට සහාය දෙනවා. මෙයාගේ දේශප්‍රේම ගැන කට දෙපැත්තෙන් පෙරිපරි කතා කරපු විමල් විරස මහත්තයා කිව්වා "ඔව් අපි අධිකාරණයකට උනත් ඇවිල්ලා සාක්ෂි දෙන ලෑස්ති" කියලා. එහෙනම් අපි වීරවංශ මහත්තයා අධිකාරණයට ගේන්න කටයුතු කරනවා. හෙට එහෙනම් අපි ආණ්ඩුවට කියනවා "දාපල්ලා මර්ධනය, කරපල්ලා මර්ධනය" අපි සටන් කරනවා උඹලට එරෙහිව මේ රටේ සියලු ජනයා සමග. මේක මේ ආණ්ඩුව පෙරලන කරන උද්දේශයක් නෙවෙයි. අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා බලා මේ කරන වැඩවලින් ආණ්ඩුව පෙරලා ගැනීමේ කටයුත්තක් කරන ඔබතුමාලා. අපි එදිනට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොකර සමස්ත සේවකෝ විදුලි බල මණ්ඩල සේවකයෝ කොළඹට එමත් එක්ක ඒක බිඳ වැටුම් ඒ වගේම නඩත්තු කටයුතු වල අපහසුතාවයත් එක්ක සමහර විට ලංකාවේ ගොඩක් ප්‍රදේශවල සමහර වෙලාවට විදුලි විසන්දිය වෙන්න පුළුවන්. මේ අපි ඔක්කොම අත්වැල් බඳකර තියෙන්නේ විවිධ පක්ෂ පාට පැත්තකට තියලා අපේ ශ්‍රේණි පැත්තකට තියලා අපේ වැටු ප්‍රශ්නේ පැත්ත महानायकुनला श्रीलंकाधिकारी නයබරින් මිරිකිලා ඉන්න ශ්‍රී ලංකාවට අනාගතයේ ගැන තිබෙන එකම බලාපොරොත්තුව විදියට අද බිහි වෙන මෙම අධිකාරිය අපිට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි අප්‍රිකාවේ ලතින් ඇමරිකාවේ අත්තුණු ඉරනම ශ්‍රී ලංකාවට අත් නොවෙන්නට අපි මේ කඳ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවලා අමාත්‍යවරයා සතුව තිබුණු නියාමන බලතල මේ අධිකාරියට බාර දුන්නේ මේ තුලින් වෘත්තීය මට්ටමින් ස්වාධීනත්වයකින් මේ නියාමන කටයුතු සිදු කරලා එක් එක් තනි පුද්ගලින් ධනවතුන් වෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ධනවත් රටක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්න. ඇමතිතුමාගේ පාක්ෂිකයන්, ඥාතීන්, හිතමිතුරන් කිසිවෙක් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නැහැ. මේ සිටින්නේ මේ විෂයට අදාළ පුද්ගලයන් පමණමයි. දැන් තියෙන ඉතින් ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණයි ඒ වගකීම මේ අධිකාරියට බාරයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ වෙන විට දැනට ගෑස් නිදි නිශ්චිතවම හඳුනාගෙන තිබෙන කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කරලා සුදුසු ආයෝජකකේ සඳහා සොයා ගැනීම 2022 के मार्च मासे वन विट आरंभ करण अभी वेडिपुर में इल्लू मत तीन दन मन्नारम द्रोणी पमनाय අවාසනාවට සමාරු බලනවා වෙන්න පුළුවන් මේ කෑ ගහන අය යවා ගත්තොත් කෙරෙන වැරද්ද සද්ද නැතුව හොඳට කරගන්න පුළුවන් කියලා. දැන් ඔතනනේ මේ තර්ජනය කරන්නේ දේශපාලනේ බලන පොත්වලින් නෙමෙයි. මේකට දෙන්න දින උත්තර වෙනවා. පුංචි දරුවෝ නොදන්න කමට සෙල්ලමට කරන දේවල් අපි වැඩි ගණන් ගන්නෙ නෑ. සබදාහමට එරෙහි නොවන නව කෘෂි කාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව පැවති විශේෂ සමන්ත්‍රණයකට එක්වෙමින්. Excellencies, ladies and gentlemen,
නවීන විද්‍යාත්මක ශිල්ප ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුලින් පරිසර විනාශය නොකර කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතල ගැටලුවක් නිර්මාණය කරලා තියෙනවා. රසායනික පොහොර අධික ලෙස භාවිතා කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව ප්‍රකාශ කළ යුතුයි. රසායනික පොහොර ආනයනය කිරීම අවම කිරීමටත් කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් මාගේ රාජ්‍ය පියවර ගනිමින් ඉන්නවා. මේ ක්‍රියාව පුළුල් ඇගයීමකට ලක් වෙලා තිබුණත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වෙනවා. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම් වලට අමතරව අස්වැන්න වැඩි කරගන්න පහසු මාධ්‍යයක් විදිහට පොහොර අධික ලෙස භාවිතා කරන්නත් ගොවින් පුරුදු වෙලා. ඔවුන්ගෙනුත් මේ විරෝධතා පැමිණ ඇති අතර ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්ම උරුමය සලකා බැලීමේදී මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි. Excellencies, distinguished delegates, ladies and gentlemen. හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා. දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත සමාජයක් ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත් වන සියලු විද්‍යාඥයින් නයිට්‍රජන් පිළිබඳව කරන ලද සොයා ගැනීම අගය කළ යුතුයි. නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාවද එම අභියෝගය ජය ගනිමින් සිටිනවා. අහිතකර බැක්ටීරියා අඩංගු චීන පොහොර නැවට කිසිසේත්ම කොළඹ වරායට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැති බව හබ් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා පවසනවා. ඉන්දියාවේ සිට ගුවන් යානා 6කින් නැනෝ නයිට්‍රජන් පොහොර අද පසුරුවේ මෙරටට ඉන්දිය ගුවන් හමුදාවේ සහය ඇතිව ලැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. අහිතකර බැක්ටීරියා අඩංගු බවට දෙවරක්ම තහවුරු චීන පොහොර නැව කොළඹ වරායට ඇතුල් වීමට කිසිසේත්ම අවසර ලබා දෙන්නේ නැති බව හබ් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා පවසනවා. එම නෞකාව කොළඹ වරායට ඇතුල් වීමට මෙතෙක් කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද නැනෝ පොහොරවල ඉතිරි පොහොර ප්‍රමාණය මෙරටට ප්‍රවාහණයට ඉන්දියානු ගුවන් හමුදාවේ සහාය ලබා දීමට එකඟතාවය පළ වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ආනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද හවස ඉන්දියාවේ ඉඳලා ගුවන් යානා 6කින් අපිට නැනෝ නයිට්‍රජන් පොහොර එනවා. නැවෙන් එනකොට පරක් වෙන නිසා අපි ඉන්දිය ගුවන් හමුදාවත් එක්ක කතා කරලා සියලු දේ අපි ගෝණින් කඩිනමින් ගෙන්නනවා. අද ගොවිපීමේ 70%ක් ගොවියෝ වගාව පටන් අරගෙන ඉවරයි. දැන් අද කැබිනට් මණ්ඩලයට මේ දිලීරනාශක සහ පලිබෝධනාශක පිළිබඳ ජනාධිපතිතුමාට පැහැදිලි කරලා අපි ඒ සඳහා අනුමැතිය ගත්තා. ගොවියට වැටෙන්න දෙන්නේ නැහැ. ඓතිහාසික දළදා මාලිගාවේ එය ලස්සන පූජාව පැවැත්ුණා. කාබනික වගාවෙන් ගොවිතැන් කර පාඩු සිදු නොහොත් අනිවාර්යෙන්ම වන්දි ලබා දෙන බවයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ. අස්වැන්නේ යම්කිසි අඩුවක් වුණොත් අපි සහතිකයක් දීලා තියෙනවා. ඒ මහතුරුන්ගේ ආලාභය බිඳින දෙන්නේ නැහැ. අපි ඒක කොහොම හරි දෙනවා කියලා. මේ රටේ හාල් නැති වුණාට ඉස්සර ගම්වල මයොක්ක මුංගැට කවුපි දැන් පහන් කනවා වෙනවට නරකද මුංගැට ටිකක් යාම කාබනික පොහොරින් පමණක් මෙරට වගා කටයුතු සිදු කරන ලෙසට රජයගත් තීන්දුව අඩියක් පස්සට ගැනීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ලෝක වාර්තාවක් පිහිටවලා තියෙනවා. ලනුකෑම ගුලි ගිලීම දිරච්ච ලනු වාර ගන්න මේ යථාර්ථයේ පෙනිපෙනි මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුවට කොන්දක් නැද්ද? බාල පෝරවලට අපිට ගෙවන්න බෑ. බාල පෝර ගෙන්නන්න නෙවෙයි ජනවරම ලැබුණේ කියලා කතා කරන්න බැරිද? ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක නියෝජිතින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට දින 9ක කාලයක් ගතවනවා. ඊට සහය දක්වමින් දිස්ත්‍රික්ක 4ක ගොවීන් බකමූණ නගරයේ උපවාස භූමියට විරෝධතාවයෙන් පැමිණියා. ගොවි ජනතාවට ගොවියගේ අයිතිය පොහොර ඉල්ලා මහවිලච්චිය ගොවීන් අනුරාධපුර ප්‍රදේශයේ දේව කන්නලවක්ද සිදු කළා. රටටම බත් දුන් අපගේ පියාණන්ට පවසන්නට ආවාන් අපි අනුරපුරට දෙවියන් අද නම දින්නට. ඉන් අනතුරුව ජාතියේ බද්දුන් පියා ලෙස විරුදාවලියලත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කළා. රන්න ප්‍රදේශයේ ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා තංගල්ල අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ විරෝධතා පාගමනකින් පැමිණ අනතුරුව රන්න නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා.
අනුරාධපුර ඉත්තෑවැව ගොවීන් කාබනික පොහොරින් වී ගොවිතැන් කටයුතු සිදු කිරීම සඳහා බිම් සැකසීම ආරම්භ කර තිබෙනවා. මැදිරිගිරිය ප්‍රදේශයේ දියසෙන්පුර ගොවීන් වගා කටයුතු වලට පෙර ජලය නිකුත් කිරීම සඳහා ඇලවේලි ශුද්ධ පවිත්‍ර කිරීම ආරම්භ කර තිබෙනවා. අයවැයෙන් ජනතාවට ලබා දෙන සහනය කෙසේ වෙතත් ජනතාවගෙන් ගන්න සිදු වෙයි. මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික සිද්ධාස්ථානවල සංචාරයක නිරතව සිටිනවා. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම දලදා සමිඳුන් වැඳපුදාගෙන ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරන බවට මහනාහිමිවරුන් දැනුවත් කළා. එන අනතුරුව ඊයේ දින රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේ අයවැයට පෙරයි. මේ අතර අද දින ගම්පහ අධිකරණයේ නඩු කටයුත්තකට සහභාගී වෙන අනතුරුව පිටතට පැමිණි මුදල් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් මෙවර අයවැය කෙසේ වේවිද කියා ප්‍රශ්න කළා. අයවැයෙන් ජනතාවට ලැබෙන දේ නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙයි කියලයි මුදල් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් මහා සංග්‍රහණයේ ඇතුළු දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් හුඟක් අමාරු යානුදුර. තව ඉදිරියේදී සමහර විට බඩු මිල ප්‍රශ්නයක් එයි. තව භාණ්ඩවල මිල ඉහළයයි. තව තෙල් පෙට්‍රල් වල මිල ඉහළයයි. අපේ රටේ බැංකුවක් ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ රටක පෞද්ගලික ආයතනයක් එක්ක කරපු ගනුදෙනුවකට බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. කොමිස් කුට්ටි වෙනුවෙන් රට ඔට්ටුවට තියලා සූදු කෙරපු ආණ්ඩුවකට මේකට වග කියන්න සිද්ධ වෙනවා. ගේ ඉඳන් කන කනවා කියන විදිහේ වැඩපිළිවෙලක් යන්නේ. ඒව ගැනත් අපි අවබෝධයෙන් පරිස්සමෙන් යා යුතුයි කියන එකත් විශේෂයෙන් මම මේලාදී සිහිපත් කරනවා. විමල් වීරවංශ මැතිතුමාලා ඇතුළු මේ නඩය මේ ඇමති කට්ටකට අපේ අභිමානය අපි පවලා දෙන්නේ. එහෙනම් තවත් මොන මේ ඇමති කට්ට ලෝකක මේ දේවල් කියන්නේ නිසා කොන්දක් තියෙනනම් ඔබට තියෙන්නේ මේ ආණ්ඩුව තවත් ආරක්ෂා කරන්න නෙමෙයි. ආණ්ඩුවේ ඇතුලේ ඉඳගෙන කවදාකවත් ඔය අරගලයක් දිනන්න බෑ. ආණ්ඩුවෙන් එළියට එන්න ඕනේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නෝනේ 14 දෙනෙ. අන්න මේ කට්ටියත් එළියට එන්න. මේ ආණ්ඩුව හදපු මේ පක්ෂ සියලු දෙනාම එකට කටයුතු කරේ නැත්නම් මේක ඉදිරියට යන්න බෑ. පේමන්ට් එකේ කියන කතා නෙමෙයි. අපි එක කණ්ඩායමක් හැටියට ඉන්න ඕනේ. චෝදනා කරනවා නම් ඒ චෝදනා ඔප්පු කරන්නත් ඕනේ. එහෙම නැත්නම් මේ රජයෙන් ඉන්න බෑ. මේ රජයෙන් බැහැලා යන්න කියලා අපි ඉල්ලීම කරනවා. පාස්කු ප්‍රහාරය සමග ජනතාවගේ ලේ මතින් බලයට පත් වුනාම මේ රජයට ඉදිරියට යන්න බෑ. ඒකේ ශාපය තමයි මේ තියෙන්නේ. දෙවසරක ශාපය. දැන් නොවැම්බර් 17 වෙනිදා එළි දක්වන්න හදනවා දෙවසරක ශාපය. මන්ත්‍රී කමේ ඉන්නකොට හැදෙනවා ඇමති කමේ රෝගය. ඇමති කමේ ඉන්නකොට හැදෙනවා අගමැති හෝ ජනාධිපති කමේ රෝගය. මොකද ඕක හැදුනට පස්සේ ඇඳුම ගලපෙන්නේ නැතුණත් අඳින්න හදනවා. අර සාමාන්‍ය ධර්මයක් නැද නෙවෙයි ජාතික ඇඳුමක් නැද නම් රැයට බුදි ඉන්නේ. මොකද අනාගත ජනාධිපතිනේ. එක්ක අනාගත අගමැති. දැන් අන්තිමට ජම්පරේ ඇඳගත්තු ඇත් මේ විමල් වීරවන්ත මහත්තයා ගම්මන්පිල මහත්තුරු මහින්ද සුළඟක් හදලා මේ මහින්ද සුළඟ රට පුරාම අරගෙන ගිහිල්ලා මේ ජයග්‍රහණය කරන්න ඒගොල්ලෝ කොටස්කාරය වෙච්ච පක්ෂය කළා අකිතන තිබෙන්නේ. ඒගොල්ලන්ගේ කලකිරීම මේ ආණ්ඩුව ඉදිරිගමන දෙච්චර හොඳ නැහැ. මහින්ද සුළඟත් මං හිතනවා එමුනම් එතුමාට දෙද්ද වෙයි ආපප්‍ර හරවන්න. පැරණි අසාර්ථක දේශපාලන ව්‍යාපාර පසෙකලා නව බලවේගයක් වටා එක්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට ආරාධනා කර සිටිනවා. ඒ ජනතාව දැනුම්වත් කිරීම සඳහා ගමින් ගමට යමින් අත්පත්‍රිකා බෙදා දීමේ පළමු වැඩසටහන මහර්ගම නගරයෙන් ආරම්භ කරමින් ගමින් පටංගමු සුන්දර රටක් ලස්සන ජීවිතයක් තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද මහර්ගම නගරයේදී ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතින් එක්ව සිටියා. පහුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදී මේ රටේ ජනතා විශාල අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සහිතව වර්තමාන පාලනය ගෙන ඒම සඳහා කටයුතු කරා. හැබැයි අද ඔප්පු වෙලා තිබෙන මේ පාලනය සෑම අතින්ම අසාර්ථක බවට පත් වූ පාලනයක් බව. දූෂිතභාවයේ ඉහවාගී පාලනය, සාමිකත්වයේ වෙනුවට පවුල කේන්ද්ර කරගත්තු පාලනය, ආර්ථික සංවර්ධනයේ වෙනුවට සියල්ල විකිණීමට සූදානම් කළ තිබෙන පාලනය, දිගටම බහඬ මිල ඉහළ දමමින් ජනතාව අමාරුවේ දමන පාලනය, විශේෂයෙන්ම ගොවි ජනතාවගේ පෝර ප්‍රශ්නේ
උග්‍රකාරී තත්වයකට ඇති කරන ලද පාලනය නීතිය විධානය ආධිපත්‍ය බිඳවට්ටමින් විශේෂයෙන්ම අධිකරණයේ ක්‍රියාදාම හැල්ලුවට ලක් කරමින් වංචනිකයන් දූෂිතයන් නිදහස් බවට පත් කරන පාලනය ඒ නිසා අද පාලන බලයට පත් කරපු ජනතාව වගේම සියලු ජනතාවන් අද මෙම පාලනය වෙනස් කළ යුතුයි කියන අදහසකට ඇවිල්ලා තිබෙනවා ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරන්න යන්නේ තවදුරටත් මේ පැරණි අසාර්ථක දේශපාලන ආර්ථික ගමන් මග නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවට අපේ රට නව අලුත් දේශපාලන ආර්ථික ගමනක් නිර්මාණය කරන නව බලවේගයක් වටා ඒකරාශී විය යුතුයි කියන පණිවිඩය මේ රටපත් වී තිබෙන මේ අගාධයෙන් මේ රට ගොඩේම සඳහා තිබෙන විසඳුම් ඒ වගේම පුරවැසියන් සතුව විශාල යෝජනා අදහස් තිබෙනවා එම යෝජනා අදහස් අපි ගනිමින් ගමට යන වැඩසටහනක් අපි ආරම්භ කරලා තිබෙනවා රටේ පුරවැසියන් එක්ක මේ සංවාදය කරන්න අපි සූදානම් වෙලා තිබෙනවා මෙහිදී ජනතා අදහස් විමසීමක්ද සිදු වුණා එළඹෙන පෙබරවාරි මාසයේ වන විට කරුණු අධ්‍යයනය කර කෙටුම් පතක් සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම තම කාර්ය සාධක බලකායේ කාර්යභාරය බව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. ඒ එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් සුළු ජාතිය අර ජාතිය මේ ජාතිය කියලා කතාවක් නැහැ එක ජාතියයි ඒ ශ්‍රී ලාංකීය ජාතිය අපි ගොඩනගමු අපට බැරි වෙලා තියෙනවා නම් එක අධ්‍යාපනයක් ඇතුළත අපේ දරුවෝ පෙළගස්සන් මේ අල්ලපු වැටේ ඉන්න මුස්ලිම් දරුවෙක්ට ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න බැරි නම් නාලන්ද විද්‍යාලය ඉගෙන ගන්න බැරි නම් ඒ අයිතිය සහිර විද්‍යාලේ සිංහල දරුවෙකුට දෙන්නේ නැත්තම් Hindu විද්‍යාලයට දෙන්නේ නැත්තම් අධ්‍යාපනයේම බෙදලා නම් අපි කොහොමද ජාතික සමගිය සංහිඳියාව සංවර්ධනයක් ගැන කතා කරන්නේ ෆේල් වෙලා තියෙන්නේ සර් නෙමෙයි ෆේල් වෙලා මේ රටේ නිලධාරී පැලැන්ති. ඒගොල්ලන් දේශපාලනය කරනවා මේක ඇතුලේ. පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරී 70ක් නෙමෙයි 80ක් වගේ කියනවනේ මේ ප්‍රශ්නෙට. අපිව වෙන මානයකට තල්ලු කරලා වෙනත් විදිහකට තමයි අපි දිහා දකින්නේ. ඉතින් ඒ සැකය දුරු කරගන්න නම් විවෘත වෙන්න ඕන. විවෘත වූ තරමටයි අපට ප්‍රශ්නට උත්තර හොයන්න පුළුවන්. කොළඹ අගනගරේ දකුණ මේ ඕන තැනක ඇවිල්ලා කෝවිල් හදනවා නම්, ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා නම් මොකද්ද තියෙන බාධා? හැබැයි ඒ අයිති අපට උත්තර නැති කරලා තියෙනවා. ආර් සම්බන්ධන් මහත්මයා, ද්‍රවිඩ සම්දානේ නායකතුමාගේ ගෙදර, ඒගොල්ලෝ වඳින පුදන දෙවියෝ වගේම විශාල බුද්ධ පින්තූරයක් තියලා එතුම නමස්කාර කරන වන්දනා කරන උදේවස. හැබැයි එහෙ ගිහිලා පන්සලක් හදනකොට අනේ රහින්සක මිනිස්සු ප්‍රකෝප කරවලා සුමන්ත්‍රෙන් උසිගන්වනවා. හැබැයි සුමන්ත්‍රෙන් කොළඹ ඉඳලා මෙහෙ ඕන තැනකට ගිහිලා කාලා බීලා මෙහෙ පන්සලුත් ගිහිලා වැඳලා බුදලා ඔක්කොම කරගෙන අපි ගිහිලා උද්ඝෝෂණ කරනවා. ඒතර කොහෙද මේ ජාතිවාදය තියෙන්නේ? කොහෙද මේ වර්ගවාදය තියෙන්නේ? කවුද මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ? අපිද? ප්‍රබුද්ධ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් ගොඩනගා ගන්න. අපේ ආදරණීය මේ මුස්ලිම් සමාජයත්, දමිළ සමාජයත්, සිංහල සමාජයත් තේරුම් ගන්න ඕන. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ස්වර්ණමය අවස්ථාවක් ගෝල්ඩන් ඔපචුනිටි එකක් අපේ පපුවෙන් අපි හිතන්නේ නෑ වින්ව අපි හිතන්නේ එක ජාතියක් දමිළ සහෝදරයොත් අපේ සහෝදරයෝ මුස්ලිම් සහෝදරයොත් අපේ සහෝදරයෝ හැබැයි මේ කැක්කුම තියෙන්නේ මේක වින්ව තියාගෙන අවුල් නිර්මාණය කරන උදවියට අපි නෙවෙයි නීති හදන්නේ අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ඉක්මන් කරන්න මේවට සංශෝධන ඕනනම් සංශෝධන එකතු කරන්න සහ හඬක් නැති මිනිස්සුන්ගේ හඬ ඒ අදාළ තැනට ගෙනල්ලා මේක ඉක්මන් කරවා ගැනීමේ කාර්ය තමයි අපිට කරන්න වෙන්නේ එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යළි තමයමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න